අද මොකද පුතේ අපිට තියෙන පාඩම තුන්වෙනි පාඩම තුන්වෙනි පාඩම මොකද තුන්වෙනි පාඩම බෝසත් උපත බෝසත් උපත එතකොට මේ ලස්සන පින්තූරයකුත් තියෙනවා බෝසත් උපත හරි අපි පාඩම කියවමු එදා වෙසක් පෝය දවසක් लुम्बिनी उयन पुराम साल्माल पिपिला हरिम लस्सनाय सुवद हमनवा ए लस्सन उयनेदी बोसा तुपत सिदूना बोसा तुपत असिरी मध्य हरे पुते එතකොට මේ බෝසත් බෝසත් කියලා මේ හඳුන්වන්නේ සිදුවත් කුමාරයව මේ බෝසත් කුමාරයව කියලා හඳුන්වන්නේ ඇයි කියලා දන්නවද කවදාක හරි බුදු වෙනවා කියලා දන්න නිසා තමයි මේ කුමාරයා කවදා හෝ කෙදිනක හෝ බුදු වෙනවා කියලා දන්න නිසා තමයි බෝසත් කුමරු කියලා අපි හඳුන්වන්නේ එතකොට බෝසත් අවදිය කියන්නේ මොකද්ද බෝසත් අවදිය කියලා කියන්නේ සිද්ධාත් කුමාරයා බුදු වෙන්න කලින් අවදිය සිද්ධාත් කුමාරයා බුදු වීමට පෙර අවදිය තමයි බෝසත් අවදිය කියලා කියන්නේ මොකද කියලා තියෙන්නේ එදා වෙසක් පෝය දවස ඔන්න ලුම්බිනි සල් කියන පුරාම සල් මල් පිපිලා හරිම ලස්සනයි සුවඳයි ඒ ලස්සන උයනේදී බෝසත් උපත සෙදුණා බෝසත් උපත අසිරිමත්ය ඔන්න මම දැන් ටීචර් කතාවක් කියන්න යන්නේ හරිද මේ ඉන්නේ සුද්ධෝදන රජතුමා සහ මහමායා දේවිය සුද්ධෝදන රජතුමා කියන්නේ කවුද මහමායා දේවිය කියන්නේ කවුද සිද්ධාත් කුමාරයාගේ අම්මයි තාත්තයි නේද ඔන්න ඔය විදිහට ඉතින් සිද්ධාත් කුමාරයාගේ අම්මයි තාත්තයි සුද්ධෝදන රජතුමායි මහමායා දේවියයි මේ කොහෙද හිටියේ කිඹුල් වස්තුරේ නේද නැත්නම් කපිල වස්තු නුවර රාජ්‍ය කරගෙන හිටියා ධාර්මිකව රාජ්‍ය කරගෙන හිටියා ඔන්න එක දවසක් ඇසල පොය දවසක මහමායා දේවිය සිහිනයක් දකිනවා. මොකද්ද මේ මහමායා දේවිය දකින සිහිනය? මොකද්ද දකින සිහිනය? සුදු ඇත් පැටියේ සුදු නෙළුම් මලක් හොඳින්ගෙන ඇය වටා තුන් වරක් කැරකි කුස තුලට ඇතුළු වුණා වගේ දැනෙනවා. ඉතින් මේ සිහිනය ගැන මහමායා දේවිය මොකද කරන්නේ සුද්ධෝදන රජතුමාට කියනවා සුද්ධෝදන රජතුමා ඉතින් පාණ්ඩිවරු කැඳවලා අහනවා මේ මොකද්ද මේ සිහිනේ තේරුම එතකොට ඒගොල්ලෝ මොකද කියන්නේ ඒගොල්ලෝ කියනවා පින්බර පුත් කුමරේ පිළිසිඳගෙන දෙනවා කියලා ඉතින් හරිම සතුටුයි හැමෝටම ඊට පස්සේ ඔන්න ඕම ඉතින් ටික කාලයක් ගෙවිගෙන යනකොට මහමායා දේවියට උමනා වෙනවා තමන්ගේ අම්මල තාත්තලා ඉන්න නුවරට යන්න. කොහෙද මහමායා දේවියගේ අම්මයි තාත්තා ඉන්නේ? දෙව්දහ නුවර. දෙව්දහ නුවර. ඔන්න ඉතින් සුද්ධෝදන රජතුමා ලොකු පෙරහැරකින් මහමායා දේවියව කිඹුල්වත් නුවර නැත්නම් කපිලවස්තු නුවර ඉඳලා දෙව්දහ නුවරට යන්න පිටත් කරනවා. ඔය එන අතර වාරෙදි මොකද්ද දකින්නේ මං කිව්වා ලුම්බිනි සල්මල් උයන සල්මල් උයනක් දකින්න මොකද්ද ඒ සල්මල් උයන නම ලුම්බිනි සල්මල් උයන ඊට පස්සේ ඔව් මේ මොන පොය දවසක්ද වෙසක් පොය දවසක් ඔව් එදා මොකද්ද පරිසරයේ සිදුවෙච්ච වෙනස්කම් ටික අපි බලමු ගස් වල මල් පිපුණා ඒ වෙලේ
පොළොව කම්පා වුණා. එතකොට අපි දන්නවා නෙළුම් මල් හතක් පිපුණා. මේ වගේ දේවල් උනේ මේ බෝසත් කුමාරයා ඉපදෙන අවස්ථාවේ. ඉතින් මේ ඉපදෙන අවස්ථාවේ සිද්ධාත් කුමාරයා මොකද කරේ? මේ පිපුණු මල් හත උඩින් පියවර හතක් ගිහිල්ලා මොකද කරන්නේ? අපි දන්නවා මෙන්න මේ ඉරියව්වේ දබර ඇඟිල්ල ඉහළට ඔසවගෙන සිංහනාදය. සිංහනාදය කියන්නේ මොකද කිව්වේ? අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මාජාති නත්ති දානේ පුනබ්බෝ. මෙන්න මේ ගාථාව, මෙන්න මේ පාඩය කිව්වා. මොකද මේකේ තේරුම කියලා බලමු අපි. මම ලොවට අග වෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මෙය මාගේ අවසන් උපතයි. යලි මගේ පහළ නිමක් නැත. ඔන්න ඔය විදිහට තමයි සිද්ධාත් කුමාරයා නැත්නම් අපි හඳුන්වනවා බෝසත් කුමරු ඉපදීම සිඳ උනේ. හරි. දැන් මගේ පුතාලා කියන්න අපි ප්‍රශ්න බලමු. බෝසත් අවදිය කියලා කිව්වේ මොකද්ද? බෝසත් අවදිය යනු කුමක්ද? බුදු වීමට පෙර අවදිය. කද බුදු වීමට අවදිය. සිද්ධාත් කුමරු බෝසත් නමින් හැඳින්වුවේ ඇයි? කෙදිනක හෝ බුදු බවට පත්වන නිසා. සිද්ධාත් කුමරුගේ මව සහ පියා කවුද? මහමායා දේවිය. මහමායා දේවිය සුද්ධෝදන රජතුමා. බෝසත් කුමරු ඉපදුනේ කුමන පෝය දිනයකද? වෙසක් පෝය දිනක. සිද්ධාත් කුමරු උපත ලැබුවේ කොහේදීද? ලුම්බිනි සල්මල් උයනේදී. හරි.